දැන් කී සැරයක් කිව්වද මේ තුන්වෙනි සැරේට කියන දේක් එකවර කියන්නකෝ තේරෙන්න දැන් මේක හරිද මේ කරන විදිය හරිද හරි හරි මීට පස්සේ නම් බෑ මීට පස්සේ බෑ හොඳට අහගන්න මේ සැරේ මේ මේ කියන විදියට විතරක් කරන්න මේ කියන දේ විතරක් කරන්න හරි හරි මේ අවසාන වතාව මීට පස්සේ බෑ ඔව් ඔව් හරි 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 හොඳයි දූල පුතාලත් අදනම් ටිකක් කලබලෙන් වගේ මම ටිකක් වෙනස් විදියට නේ හැසිරුනේ ඇත්තටම මට එහෙම ප්‍රශ්නයක් නැහැ මම මේ දූල පුතාලත් එක්ක අද දවසේ පාඩම කරන්න ඕන කරන චූටි රංගපෑමක් ඒ කරේ මේකට කැමති නැහැ නේද මමත් කැමති නැහැ අද මම මේක අරගෙන ආවේ මගේ අතින් ඒ වගේම දූල පුතාලා මේ වගේන් කරන වැරදි ඕනතරම් මේ සමාජයේ දැකලා ඇති ඒවා පෙන්වන්න ඒ නිසා ඉස්සෙල්ලාම අපි මේ කරදරයක් වන මේ දේ පන්ති කාමරයෙන් අයින් කරලා තියමු දූල පුතාලා ඔහොම ඉන්න මම මේක තියලා එන්න හොඳයි දැන් අපට පුළුවන් අද දවසේ පාඩම ආරම්භ කරන්න පහසේනේ දූල පුතාලත් එක්ක පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අද අපි කතා කරන්නේ අපේ යහ පැවැත්ම ගැන අපේ යහ පැවැත්ම තමන්ටත් අනේකාටත් කරදරයක් නොවන ආකාරයට අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේට පෙර පාඩම් වලදී අපි ඉගෙන ගත්තා අද දවසේ අපි කතා කරන්නේ අපි කොච්චර නිවැරදිව හිටියත් සමාජයේ වෙනත් අය කරන වැරදි නිසා අපට ඇතිවන අපහසුතා මොනවද කියන එක සහ ඒ අපහසුතා වලින් අපි මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දූල පුතාලත් එක්ක ලස්සන ක්‍රියාකාරකමක් කරන්න. ඉතින් මේ පාඩම් කරනකොට ඕනෑම විෂයකදී මුලින්ම අපි අපේ ශරීරය විවිධ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම අපේ මනසත් එක තැනක නැහැ. ඒ නිසා දූල පුතාලට අපි කිව්වා අපේ යහපැවැත්ම කියන පාඩමේදී වගේම ගණිතය සිංහල වගේ පාඩමක් කරද්දීත් අපි මුලින්ම කායික සහ මානසික ලිහිල් බව ඇති කරගන්න ඕන කියලා. දැන් අපි එහෙමනම් මේ පාඩම හොඳින් ග්‍රහණය කරගන්න මේ පාඩමේ විෂය කරුණු හොඳින් තේරුම් ගන්න මුලින්ම අපි ශාරීරික සහ මානසික ලිහිල් බව ඇති කරගනිමු. අපි දැන් සිත් පහන් කර ගැනීම සඳහා සූදානම් වෙමු. දැන් සියලු දෙනාම පහසු ආකාරයකට හිඳගන්න. අද දවසේ මාගේ අධ්‍යාපන කටයුතු මා සිතන අයුරින්ම සාර්ථක වේවා. පියවර 1 ශාරීරික ලිහිල් බව. මම ශරීරය සැහැල්ලු කරගනිමි. මගේ අත් පා සැහැල්ලුයි. මගේ හිස සැහැල්ලුයි. මගේ පපුව සැහැල්ලුයි. මගේ ශරීරයම සැහැල්ලුයි. පියවර 2 මානසික ලිහිල් බව. මම අවට ශබ්දවලට හොඳින් ඇහුම් කන් දෙමි. මම මගේ මනසද සැහැල්ලු කරගනිමි. මගේ පන්තියේ මා අවට ශබ්ද හොඳින් ඇසෙයි. යාබද පන්තිවල ශබ්ද හොඳින් ඇසේ. ඈතින් ඇසෙන ශබ්ද හොඳින් ඇසේ.
කුරුල්ලන්ගේ හඬ මට හොඳින් ඇසෙයි. සුළඟේ හඬ මට හොඳින් ඇසෙයි. වෙනත් සතුන්ගේ හඬ මට හොඳින් ඇසෙයි. ගස්වැල් සෙලවෙන ශබ්දය මට හොඳින් ඇසෙයි. පාරේ වාහනවල හඬ මට හොඳින් ඇසෙයි. මා හුස්ම ගන්නා හඬ මට හොඳින් ඇහෙනවා. මගේ හදවත ගැහෙන හඬ මට හොඳින් ඇහෙනවා. මට දැන් ඇසෙන්නේ මගේ හදවත ගැහෙන හඬ පමණයි. ඔව්, දැන් මගේ හිත සැහැල්ලුයි. මගේ හිතත් ගතත් දැන් සැහැල්ලුයි. හොඳයි. දැන් දොළ පුතාලා සියලු දෙනාම මේ පාඩම සඳහා ඕන කරන සූදානම ඇති කරගෙනයි ඉන්නේ. දැන් අපි අද දවසේ අපි කතා කළ යුතු දේවල් මොනවද කියන එක දොළ පුතාලාට මම මෙන්න මේ විදිහට පෙන්වන්න කැමතියි. මේ බලන්න, අන් අයට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට ජීවත් වෙමු. අද දවසේ අපි කතා කරන්නේ අන් අයට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක සහ වෙනත් අය විසින් මේ අවබෝධය නැතුව කටයුතු කරනකොට අපි කොයි විදියටද අපහසුතාවයට පත්වන්නේ කියලා. දැන් හිතන්න, මම පන්ති කාමරයට එනකොට දුරකථනයෙන් කතා කරමින් ආවා. මම කතා කරෙත් අහන් ඉන්න පුළුවන් සුන්දර වචන නෙවෙයිනේ. ඒ වගේ මම ඒවා කතා කරෙත් බොහොම සැරපරුස විදියට. අහන් ඉන්න දුල පුතාලට මොනවද හිතුනේ? එක්කෝ මට කේන්ති ගිහිල්ලා කියලා හිතෙන්නේ නැති. එහෙම නැතිනම් මම කතා කරන්නවත් දන්නේ නැහැ නේද කියලා හිතෙන්නේ නැති. ඒ වගේම පන්ති කාමරයේ ඔය වගේ වචනද පාවිච්චි කරන්නේ කියලා දුල පුතාලට හිතෙන්නේ නැති. ඉතින් මට ඕන වුණෙත් ඒ සිතුවිලි ටික මගේ දුල පුතාලාගේ හිත තුළට ඇතුල් කරන්න. ඒ තුලින් මම බලාපොරොත්තු වෙනවා මෙවැනි දේවල් ඔබ අතින් නොවෙන්න සහ මේ විදියට සමාජයේ හැසිරෙන පුද්ගලයන් ඔබ දැක්කහම කොයි විදියටද ඔවුන් සමග ගනුදෙනු කරන්න ඕන කියන එක. දැන් මතක් කරන්න, ඔබේ මතකයට නැගෙනවද ඔබ පොදු ස්ථානවලට ගියාම, රෝහලට, බැංකුවට, පාසලත් පොදු ස්ථානයක්, පොලිස් ස්ථානය, මෙවැනි තැන්වල මහජනතාව විශාල වශයෙන් ගැවසෙනවා. මේ මහජනතාව විශාල වශයෙන් ගැවසෙන තැනක් සියලු දෙනාටම අයිති. අපට බෑ අපේ සිතැඟියාවන් අපට හිතන දේ ඒ ආකාරයෙන්ම එවැනි ස්ථානවල ඉෂ්ට කරගන්න. අපේ ගමන බිමන, අපේ කතාව, අපේ පෞද්ගලික කාරණා පවා අපි කරන්න ඕන. අපි කරන ඒ කටයුත්තෙන් අනෙකාට මොන වගේ අපහසුතාවයක් ඇති වෙනවද කියන එක හැම මොහොතේම සිහියේ තබා ගනිමින්, සෑම මොහොතේම ඒ සිහියේ තබා ගනිමින් තමයි අපි කටයුතු කරන්න ඕන. දැන් මතක් කරන්න, අන් අයගේ හැසිරීම නිසා ඔබට අපහසුතා දැනුණු අවස්ථා තිබුණාද? අන් අයගේ වැරදි හැසිරීම් ඔබේ කටයුතු වලට බාධාවක් වූවාද? කවදා හෝ දවසක එහෙම තත්ත්වයක් ඔබට උදා වන්නට ඇති. දැන් මම දොළ පුතාලට පෙන්වනවා එවැනි අවස්ථා කිහිපයක්. මේ බලන්න,
බස් රථය තුල කැසට් යන්ත්‍රය සහ රූපවාහිනී යන්ත්‍රය අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කිරීම. දුල පුතාලා වාහනවල පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් බිමන් යනවා නම් ඔබ මෙවැනි අවස්ථාවලට ඕනෑතරම් මුහුණ දීලා ඇති. අපට අවශ්‍යයි බස් රථය තුල වුවත් නිෂ්කලංකව ගමන් කරන්න. අපි කැමති අපේ කනට මිහිරි දේවල් ඇසෙනවාට. ඔය බස් රථය තුල විවිධ මානසික මට්ටම් තියෙන, විවිධ සිතුවිලි තියෙන, විවිධ ලෙඩ රෝග පවා තියෙන අය ඉන්නට පුළුවන්. ඇතම් කෙනෙකුට අධික ශබ්දය ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වෙන්න, රෝගී තත්ත්වය වැඩි වෙන්නත් හේතු වෙනවා. අපි දන්නවානේ හෘදයාබාධ වැනි රෝගීන්ට අධික ශබ්දය සුදුසු නැහැ. ඉතින් ඇතම් වාහනවල ඇතම් අවස්ථාවන්වල කැසට් යන්ත්‍ර සහ රූපවාහිනී යන්ත්‍රවලින් ඇහෙන දේවල් දකින්නවත් බලන්නවත් ඇහෙන්නවත් කිසිසේත්ම සුදුසු නැහැ. අර වගේ අසාධ්‍ය රෝගියෙක් බස් රථයේ ගමන් කරනවා රෝහලට යන්න ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. ඇතැම් විට රෝහලට යන්නටත් මත්තෙන් ඔහුට මේ අහන්නට ලැබුණු කනට අමිහිරි ඔහුට දරාගත නොහැකි අධික ශබ්දය නිසා ඔහුගේ රෝගී තත්ත්වය ඉතාම බරපතල වෙලා ඇතැම් විට රෝහලට යන්නටත් පෙර ඔහුට කිසියම් කරදරයකට අකරතැබ්බයකට මුහුණ පාන්නට පුළුවන්. ඔබ හොඳින් සිහියට නගා ගන්න එවැනි අවස්ථාවන් ඔබේ ජීවිතයේ ඔබට මුණ ගැහිලා තියෙනවද? මේ බලන්න මේ අවස්ථාව බස් රථය තුල හෝ වෙනත් පිරිසක් මැද මහ හඬින් දුරකථන ඇමතුමක් හා සම්බන්ධ වීම. දැන් මම පන්ති කාමරයට එනකොට කරෙත් එහෙම දෙයක්. මම කරේ සැබවින්ම වැරදි ක්‍රියාවක්. පන්ති කාමරය අයිති වෙන්නේ මට පමණක් නෙවෙයි. පන්ති කාමරයේ ඉන්න වැදගත්ම පිරිසනේ දුවේ පුතේ ඔබ. මම කියන තනි පුද්ගලයාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් පන්ති කාමරේ ඉන්න දුවලා පුතාලා සියලු දෙනාගේම මානසිකත්වය, ඔබේ හොඳ සිතුවිලි, ඔබ පන්ති කාමරයට එන විට ඔබ ළඟ තිබුණු ප්‍රසන්න බව මම නැති කරා. මට එහෙම කරන්න අයිතියක් තියෙනවද? කිසිසේත්ම නැහැ. මම පන්ති කාමරය තුල හැසිරෙන්නට ඕන, ඔබත් පන්ති කාමරය තුල හැසිරෙන්නට ඕන. මගේ හැසිරීම අනේකාට කරදරයක් නොවන ආකාරයට මම මේ කතා කළ වචන, කතා කළ ශෛලිය, කතා කිරීමේදී පාවිච්චි කරපු හඬ මේ කිසිවක් වෙනත් කිසිවෙක් අහන්නට කැමති නැහැ. බස් රථයක් තුල හෝ වෙනත් පිරිසක් මැද මහ හඬින් දුරකථන ඇමතුමකින් අපි සම්බන්ධ වෙනවා නම් තවත් පුද්ගලයෙකු හා ඒ තුලින් පෙන්වන්නේ අපි ළඟ තියෙන නොහැදියාව. අපි කොයිතරම් වැඩිහිටියෙක් බවට පත් වුණත් පිරිසක් මැද හැසිරීමේ නිවැරදි ස්වභාවය, නිවැරදි ස්වરૂපය අපි අවබෝධ කරගෙන නැහැ. දුල පුතාලා මෙහෙම අවස්ථා දැකලා තියෙනවද? බැංකුවක හෝ එවන් යම් ස්ථානයක හෝ පිරිසක් පොලිමේ සිටියේදී කෙනෙක් පොලිමේ නොගොස් Tamanගේ කටයුතු කරගන්නවා. ඔබ ඕනෑතරම් දැකලා ඇති. පොදු ස්ථානවල වැඩි පිරිසක් එකම අවශ්‍යතාවයේ ඉෂ්ට කරගන්න යනකොට ඒ අවශ්‍යතාවයේ සම්පූර්ණ කර දීම සඳහා එම අවශ්‍යතාවයේ සම්පූර්ණ කර දීම සඳහා කාලයක් ගත වෙනවා. Tamanට සිද්ධ වෙනවා Tamanගේ වාරයේ එනතුරු තමන්ට නියමිත ස්ථානයේ රැඳී සිටින්න. තමන්ට ඉදිරියෙන් 10 දෙනෙක්, 15 දෙනෙක්, ඇතැම් විට 20ක් ඉන්නට පුළුවන්. තමන් ඉන්නේ ඒ 20 වෙනියාට පිටුපසින්. ගොඩාක් කාලයක් තමන්ට අවශ්‍යතාව ඉෂ්ට කරගන්නට ගත වෙනවා. උනත් ඔබට සිද්ධ වෙනවා මට වගේම අවශ්‍යතාවයක් මගේ ඉදිරියෙන් ඉන්න අයටත් තිබුණවා, මගේ පිටුපසින් ඉන්න අයටත් තිබෙනවා. ඒ නිසා මම මගේ අවශ්‍යතාවය එනතුරු ඉවසිල්ලෙන් සන්සුන්ව සිටිය යුතුයි. නිවැරදිව තමන්ගේ වාරයේ එළඹෙනතුරු එක අරමුණක නිෂ්කලංකව සිටීමේ හුරුව දුවේ පුතේ ඔබ පාසල තුලදීම ලබා ගත යුතුයි. අපේ යහපැවැත්ම කියන තේමාවෙන් යහපත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය කරන මේ වැදගත් දේවල් ඔබ ඔබේ ජීවිතයට ඇතුල් කරගත යුතුමයි. මේ බලන්න, පාරේ ක්‍රීඩා කිරීම. ක්‍රීඩා කිරීම අවශ්‍යයි. නමුත් අපි ක්‍රීඩා කරන්නේ කුමන ස්ථානයකද යන්න අපි සෑම විටම සිහියට ගත යුතුයි. ක්‍රීඩා කිරීම සඳහා සුදුසු ස්ථානය ක්‍රීඩා පිටිය. නමුත් ක්‍රීඩා පිටියක් නැති කෙනෙකුට ක්‍රීඩා කරන්නට පුළුවන්, අනේකාට කරදරයක් නොවන එලිමහන් ස්ථානයක ක්‍රීඩා කරන්නට පුළුවන්. අපි මහපාර කියන්නේ පොදු ස්ථානයක්. මහපාර කියන්නේ පොදු ස්ථානයක්. මේ පොදු ස්ථානයේ පහින් යන්නන් ඉන්නවා, වාහනවලින් යන අය ඉන්නවා. ඇතැම් විට යාචකයන්, ශරීරයෙන් දුබල වූවන් පාරේ ගමන් කරන්නට පුළුවන්.
ඇස් නොපෙනෙන අන්ධ අය පාරේ ගමන් කරන්නට පුළුවන්. මේ සියලු දෙනාටම අයිති තැනක අපි අපේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ක්‍රීඩා කරනවා. අපිට සතුටක් ලැබුණාට අපේ සතුට නිසා කී දෙනෙක් නම් අපහසුතාවයට පත් වෙනවද? ඒ වගේම Tamanට මහපාරේ පොදු ස්ථානයක ක්‍රීඩා කිරීම නිසා අපහසුතාව ඇති වෙන්න පුළුවන්. අපි පන්දුවකට පහර දුන්නාම අපට අවශ්‍ය ඒ පන්දුව රැක ගන්න. මේ පන්දුව යන්නේ කොහෙටද? පන්දුව යන විට පාරේ වාහන එනවද? මේවා ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. එකම අරමුණ පන්දුව ලබා ගැනීම. මේ වෙනුවෙන් අපි මහපාරේ දුවන විට ඇතම් විට හදිසියේ පැමිණෙන වාහනයකට හැපි අපි අනතුරටපත් වෙන්න පුළුවන්. අප මෙන්ම අනේකාගේ යහපත වෙනුවෙන්, සුව පැවැත්ම වෙනුවෙන්, යහපත වෙනුවෙන් මහපාරේ ක්‍රීඩා කිරීම නොකළ යුතුයි. දුවේ පුතේ මේ බලන්න මෙවැනි අවස්ථාවක් ප්‍රධාන පාරක කහයිර නොමැති ස්ථානයකින් පාර මාරු වීම. දැන් මෙතන කහයිර කියලා සඳහන් කළාට දැන් නම් මහමාර්ගවල පදික මාරුවල දැක් ගන්නට ලැබෙන්නේ සුදු ඉරක්. එම නිසා ප්‍රධාන පාරක සුදු ඉර නොමැති ස්ථානයකින් පාර මාරු වෙනවා. ඒ සුදු ඉරක් නොමැති ස්ථානයකින් පාර මාරු වෙන විට අපට මොන වගේ අපහසුතාවයක් ඇති වෙන්නට පුළුවන්ද? वाहन वलीन पैमिनर रियदुरान अपेक्षावे निन्ने बलापुरुत्वे निन्ने सुदुईर मतीन पदिकेन गमन करनवाकीन विश्वासे अतु ओन सुदुईर लंगत एनवीट तमाई अवदाहनें यान्ने मे स्थानें पदिकेन मारुएन नट पुलुवान किया सुदुईराक नुमेति तैनक ओ तमांट नियमित वेगेन गमन करनवा हदिसीए कावरुन हो पारहरहा मारुनोत पारहरहा पैन्नोत අර රිය දුරාත් අපහසුතාවයට පත් වෙනවා. ඔහු අපේක්ෂා කරන්නේ සුදු ඉර මතින් පාර මාරු වෙන පදිකෙක්. නමුත් පදිකේ අපාර මාරුනේ සුදු ඉරක් නොමැති තැනකින්. රිය දුරා වගේම ඔබත් මොනතරම් අපහසුතාවයට පත් වුණාද? ඒ විතරක් නෙවෙයි. මේ විපතට පත් වූ පුද්ගලයා රෝහලට ගෙනියන්නට අවශ්‍යයි. එෙහිදී මේ රැගෙන යන පුද්ගලයන් මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? ඒ අවට සිටින පුද්ගලයන් මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? රෝහල් කාර්ය මණ්ඩලය මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? මේ බලන්න අපි නොසලකිල්ලෙන් ඊටාම සුළු මොහතක කරපු ඊටාම සුළු වැරද්දක් නිසා සමාජයට මොනතරම් කරදරයක් වුවාද අපි. බලන්න මෙම අවස්ථාව මිනිසුන් සිටින ස්ථානයක අපිරිසිදුව හැසිරීම. මිනිසුන් සිටින ස්ථානයක අපිරිසිදුව හැසිරීම. ඇතැම් විට ඔබත් පිරිසක් ඉන්න තැනක ඇතම් පුජ්‍යලෙක් Taman ළඟට එන විට නහය වහ ගන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙන පැත්තකට යන්නට පුළුවන්. ඇයි ඒ? ඒකට හේතුව තමයි ඔහු තුලින් දුර්ගන්ධයක් වහණය වෙනවා. මුහුණ සෝදලා නැහැ. ඇඳුම් සෝදලා නැහැ. එහෙම කෙනෙක් ප්‍රසන්න නැහැ. අපි කැමති නැහැ එහෙම කෙනෙක් අපි ළඟට එනවට. ඉතින් අපිත් දැනගන්නට ඕන අපි එවැනි අපිරිසිදු පුජ්‍යලයන්ට අකමැති වන්නාසේම වෙනත් පුජ්‍යලයන්ට අපිරිසිදුව ඉන්න අපි ළඟට එන්නට කැමති නැහැ. ඒ නිසා සෑම මොහොතකම පිරිසිදුව පිළිවෙලකට ඇඳුම් පැළඳුම් තමන්ගේ ශරීරයේ පවත්වාගෙන යන්න ඔබ කටයුතු කළ යුතුමයි. දැන් අපි මෙතෙක් කතා කළ දේවල් මේ සමාජයේ කොයි ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් අපි බලමු. මේ ඔබ දකින්නේ බස් රථයක් තුල කැසට් යන්ත්‍රයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් අධික ශබ්දයක් සහිතව ගමන් කරන අවස්ථාවක්. අපි දන්නවා දුවේ පුතේ මේ පරිසරයේ දූෂණය වන විවිධ ක්‍රම තියෙනවා. පරිසරයේ දූෂණය වන විවිධ ක්‍රම අතරේ අපි වැඩි සැලකිලට ගන්නේ නැති නමුත් විශාල වශයෙන් පරිසරයට හානියක් සිදුවන ක්‍රියාවලියක් තමයි අනවශ්‍ය ශබ්දය. දැන් මේ බස් රථයේ ඔබට ඇසුණු ශබ්දය බස් රථයේ තුල සිටින අයට මොනතරම් ഘോഷාකාරී වන්නට ඇද්ද? මොනතරම් අපහසුතාවයට ඔවුන් පත්වන්නට ඇද්ද? මේ මහමග දෙපස සිටින පුද්ගලයන්ට පවා ඇසෙන ආකාරයට මේ තුල ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් තමයි බස් රථයේ ගමන් කළේ. මෙය ශබ්ද දූෂණය. මේ ශබ්ද දූෂණයත් පරිසරයට අපි කරන බරපතල විනාශයක්. ඉතින් ඔබ මෙවැනි අවස්ථාවන් වලට මුහුණ දී ඇතනම් ඔබ කුඩා දරුවන් නිසා ඔබට මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නට තව දුරටත් නොහැකි වන්නට ඇති.
තවමත් ඔබට නොහැකි මෙවැනි වැරදි මේ සමාජය තුල ක්‍රියාත්මක වෙනවා නම් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න. නමුත් ඔබට පුළුවන් වැඩිහිටියන් මාර්ගයෙන් හෝ මේ සඳහා සුදුසු විකල්ප මොනවද කියලා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි ඉදිරියේදී කතා කරනවා දූල පුතාලට මෙවැනි තත්වයන් හමුවේ ඔබ කොහොමද හැසිරෙන්නට ඕන කියලා. මේ බලන්න තවත් අවස්ථාවක්. ප්‍රධාන පාරක සුදු ඉර නොමැති ස්ථානයකින් පාර මාරු වීම. අපි මුලින් කතා කරා මෙවැනි ක්‍රියාවක් නිසා අපට පත්වන්නට පුළුවන් අපහසුතා. මේ සමාජයේ අපි නොහිතන පිරිස් මොනතරම් අපහසුතාවයන්ට පත්වනවද කියලා. දැන් බලමු මෙන්න මේ අවස්ථාව. දුලපතලට මොකද හිතුනේ? අපි නොහිතපු විදිහේ ආවේගයක්, නොහිතපු විදිහේ හැඟීමක් අපේ මුවින් අපි නොදැනීම එළියට ආවා නේද? මව සමග ඒ දරුවන් පැමිණෙනවා. මව පාර අයිනේ හිටගෙන ඉන්න මොහොතේ අර පුංචි දරුවෙක් පාර හරහා මාරු වෙනවා. වේගයෙන් පැමිණෙන වාහනයක මේ දරුවා හැපෙනවා. මේ බලන්න වටේ හිටිය සියලුම දෙනා මේ දරුවා සමීපයට යනවා. කෙසේ හෝ මොවුන් මේ දරුවාට අවශ්‍ය කරන ප්‍රතිකාරයන් කරાવી. නමුත් දරුවාට ඇතිවන වේදනාව, මේ වේදනාව කාටවත් තුනී කරන්න පුළුවන්ද? ඇතම් විට මේ දරුවාගේ අතක් කකුලක් කැඩිලා තියෙනටත් පුළුවන්. එක තත්පරයයි ගියේ පුතේ මේ තරම් විශාල හානියකට තමන්ටපත් වෙන්න. අපි ඒ නිසා මේ ප්‍රධාන මාර්ගයක මහා මාර්ගවල සුදු ඉරි යොදා තිබෙන්නේ ඔබේ ආරක්ෂාවට. ඒ වගේම රියදුරන්ගේ ආරක්ෂාවට. මේ සියලුම දෙනා මේ නීති රීති නිවැරදිව පිළිපදීමින් ගමන් කරනවා නම් මෙවැනි හදිසි අනතුරු වලට අපි කවුරුවත් පත්වන්නේ නැහැ. මෙහිදී ඔබ තවත් සැලකිලට ගන්න ඕනි කාරණයක් තියෙනවා. මේ කුඩා දරුවෙක්, මේ කුඩා දරුවා පැමිණියේ තමන්ගේ මව සමග. වැඩිමහල් සහෝදරයෙකුත් මේ සිටියා. ඉතින් පුංචි දරුවන් මෙවැනි තැන්වලට රැගෙන යන විට වැඩිහිටියන් වන අපිත් දරුවන්ට පූර්වයෙන් කලින් මෙවැනි ස්ථානවල හැසිරෙන්නට ඕනි කොහොමද කියන එක පිළිබඳව දැනුවත් කර තිබිය යුතුමයි. අර මව මේ දරුවාට මේ අවශ්‍ය කරන දැනුවත් වීම ලබා දී තිබුණා නම් මුලින් මෙම දරුවා මේ අපහසුතාවයට පත්වන්නේ නැහැ. දැන් ඔහු යන්නට සූදානම් වූ ගමන යන්න පුළුවන් වෙයිද? බැහැ. ඔහුට දැන් යන්න තියෙන එකම තැන රෝහල. රෝහලේ මොනතරම් කාලයක් ඔහුට ගත කරන්නට වෙයිද කියලා දන්නේ නැහැ. බලන්න තමන් කරන්නට ඕන කාර්යයන් සියල්ලම මේ සුළු මොහොතක නොසලකිල්ලෙන් අපි කළ කාර්ය නිසා පසුබෑමකට ලක් වුණාද? මේ සියලු දෙනාගේ ජීවිතවල ඔවුන් එදාට නියමිත කාර්යයන් සියල්ල පසෙකලා මේ දරුවා සුවපත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. අපේ යහපැවැත්ම, අපේ යහපැවැත්ම දැන් මෙවැනි ක්‍රියාවලියක අපේ යහපැවැත්ම තිබෙනවාද? අපි කියන්නේ මම නෙවෙයි, මේ සියලුම දෙනාගේ, මේ අවට, මේ නැරඹු, මේ බලා සිටි පාර දෙපස සිටි සියලු දෙනාගේම යහ පැවැත්ම මේ සුළු මොහොතක ඇති වූ නොසැලකිල්ලෙන් නිසා ඇති වූ හදිසි අනතුර නිසා මොහොතකට නැති වුණා නේද? ඉතින් ඒ නිසායි අපි කියන්නේ දූල පුතාල මේ සමාජයේ හැසිරෙනකොට අපේ යහ පැවැත්ම වෙනුවෙන් නීති රීති තියෙනවා. අපේ යහ පැවැත්ම නිවැරදිව පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග කොයි ආකාරයටද ගත යුත්තේ කියන එක පිළිබඳව අපි දැනුවත් කරලා තියෙනවා. අපි මේ දැනුවත් කිරීම ඔස්සේ තමයි මේ සමාජයේ හැසිරෙන්නට ඕන. මේ බලන්න මෙවැනි අවස්ථාවක් සමාජයේ අනෙක් අයට මොනතරම් කරදර බාධක ඇති කරනවද කියලා. I'm just flight's taking off in a minute. So I gave you an antibiotic. Yeah, I took an antibiotic. I think I'm going to be fine. But they didn't give you nothing. No, they didn't give me anything actually. Now that I think about it. How you feeling now? I'm feeling pretty good. Looking forward to this flight. Gonna go be with family. Nice to be with family over the holidays. Time to the time zones. Well, what's your problem? What's that? What's your problem? No, I was talking to my friend about the time zones. See, the time zones, there's a time difference there. මේ බලන්න මෙම පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමා වටා සිටින පිරිසගේ අවශ්‍යතාවයන් නොසිතා කරන ක්‍රියාවලිය නිසා ඒ අවට සමාජයත් තමනුත් මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? ඉතින් මේ කරන්නේ මොකක්ද? පොදු ස්ථානයක්, මේ පිරිසක් ගැවසෙන තැනක්,
මේ පිරිස ගැවසෙන තැන තමන් දුරකතනය හා සම්බන්ධ වෙන්නට ඕන මේ ආකාරයටද නැහැ දුරකතනෙන් කතා කරනකොට අනේකාට නොඇසෙන ලෙස ඔවුන් සිටින ස්ථානයෙන් මඳක් ඈත්ව තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගත යුතුයි ඔබ දුරකතන පාවිච්චි කරන්නේ නැහැ පුංචි දරුවන් හැටියට නමුත් ඔබේ දෙමව්පියන් ඔබේ සහෝදර සහෝදරියන් දුරකතන පාවිච්චි කරනවා වෙන්නට පුළුවන් ඔවුන් මෙම කරුණු කාරණා නොදැනුවත්ව සිටින අවස්ථාවක මේ වැරද්ද කරනවා නම් දුවේ පුතේ ඔබට කියන්න පුළුවන් ඔබේ දෙමව්පියන්ට ඔබේ වැඩිහිටියන්ට ඔය හැසිරෙන ආකාරය වැරදි ඔබ දුරකතනයට මේ විදිහට සම්බන්ධ වෙන නිසා අනෙක් අය මොනතරම් අපහසුතාවයට පත් වෙනවද ඔවුන්ගේ කටයුතු කර ගැනීමට මොනතරම් කරදරයිද ඔබේ හැසිරීම ඒ නිසා අපි පැත්තකට ගිහිල්ලා අපේ දුරකතනය හා අපි සම්බන්ධ වෙමු මෙවැනි දේවල් තමයි පුංචි දුවලා පුතාලගෙන් අපි අපේක්ෂා කරන්නේ අපේ යහපැවැත්ම පාඩමේ මෙම ක්‍රියාකාරකම තුලින් දැන් දුවලා පුතාලා මේ වගුව හොඳින් බලන්න මා නිසා අන් අය අපහසුතාවයට පත් වූ අවස්ථා එක තීරුවක තියෙනවා අනෙක් තීරුවේ තියෙනවා ඒ වාට පිළියම් අපේ හැසිරීම නිසා සමාජයේ වෙනත් පුද්ගලයන් අපහසුතාවයට පත් වෙනවා අපි එවැනි අවස්ථා රාශියක් දුටුවා නමුත් අපි ඒ මොහොතේ සාකච්ඡා කළේ නැහැ එවැනි අපහසුතාවයන්ට පත් වුන විට අපි මොන වගේ පිළියම්ද යොදන්නට ඕන මෙවැනි කරදරකාරී ආකාරයකට සමාජයේ කෙනෙක් හැසිරෙන විට කෙබඳු ආකාරයේ පිළියම් අපට යෙදිය හැකිද යන්න පිළිබඳව අපි කතා කළේ නැහැ ඒ නිසා දුවලා පුතාලට මේ වගුවේ තියෙන කරුණු ඉතාම වැදගත් වේවි අපි වැරද්ද හඳුනා ගන්නවා වගේම මේ වැරද්ද නිවැරදි කරන්නත් දායක වෙන්න ඕන එවිට තමයි අපි සමාජයට යමක් කළා වෙන්නේ දැන් බලන්න පුතේ මේ වගුවේ පළමු තීරයේ සඳහන් වෙනවා පන්තියේ අධික ශබ්දයෙන් කතා කිරීම නිසා ගුරුවරයාට සවන් දීමට අන් අයට නොහැකි වීම ඔබ ඕනෑ තරම් මෙවැනි අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා පන්තියේ අධික ශබ්දයෙන් කතා කරනවා කවුද කතා කරන්නේ තමන් කතා කරන්නේ නැහැ නමුත් යාළුවෝ කතා කරනවා සියලුම දෙනා එකම පාඩමට එකම ගුරුවරයා යටතේ සම්බන්ධ වෙලා හිටියට ඇතම් කෙනෙක් වෙනත් කතාවක ඔබට අවශ්‍යයි මේ පාඩමට සම්බන්ධ වෙන්න නමුත් ළඟ ඉඳගෙන අනේකා ඔබේ මිතුරා වෙනත් දේවල් කතා කරන නිසා ඒ ශබ්දය ඔබට ගුරුවරයාගේ හඬට ඇහුම්කන් දෙන්න බාධාකාරී. එම නිසා මෙවැනි හැසිරීම් ඔබ තුළින් කිසිසේත්ම මින් ඉදිරියට නොවිය යුතුයි. මෙවැනි තත්වයක් ඔබ දුටුවොත් ඔබ ගන්න පිළියම කුමක්ද? මෙන්න ඔබට පිළියමක් අපි යෝජනා කරනවා. සෑම අවස්ථාවකදීම සංවරව හා හඬ අඩුවෙන් කතා කිරීම. පන්ති කාමරයේ ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන අවස්ථාවක අපට බැහැ අපට ඕන දෙයක් කතා කරන්න පැත්තකට ගිහිල්ලා හෝ හේතුව එවිට ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන විෂය කරුණ අපට ඉගෙන ගන්නට බැරි වෙනවා. පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිටින මොහොතක අපි තමන්ටත් අනේකාටත් උගන්වන ගුරුතුමාටත් ගුරුතුමියටත් කරදරයක් නොවන ආකාරයට හැසිරෙන්නට ඕන. හඬ අඩුවෙන් අවශ්‍ය දේ පමණක් කතා කිරීම තුලින් පන්ති කාමරයේ කතා කරන්නට ඕන ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි. මේ සීමිත ප්‍රමාණය කතා කළ යුත්තේද තමන්ට අවශ්‍ය පුද්ගලයාට පමණක් ඇසෙන ආකාරයට. මේ තුලින් යහපැවැත්ම පන්ති කාමරය තුළ රඳවා ගන්නට පුළුවන්. මේ බලන්න මේ වගුවේ සඳහන් වෙනවා තවත් අපහසුතාවයට පත් වුණු අවස්ථාවක්. ඒ තමයි පන්තියේ අධික ශබ්දයෙන් කතා කිරීම නිසා අනෙක් පන්තියේ ගුරුවරයාට පාඩම ඉගැන්වීමට අපහසු වීම. දුවලා පුතාලා මෙහෙම අවස්ථාවන් වලට ඕන තරම් මුහුණ දීලා තියෙනව නේද? ළඟ පන්තියේ ගුරුතුමා හෝ ගුරුතුමිය ඇවිල්ලා කවුද කෑ ගැහුවේ කියලා අහලා ඔබට දඬුවම් කරලා නැද්ද? එහෙම දඬුවම් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔබ ගුරුතුමා හෝ ගුරුතුමිය නැති වෙලාවේ පන්ති කාමරයේ කතා කරපු දේවල් නිසා ඔබට යාබද පන්ති කාමරයේ ගුරුතුමාට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදීම අපහසු වුණා. ඒ අපහසුතාවය නිසා ඔබටත් යම් යම් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔබ ඔබට මුහුණ දෙන්නට වූ කරදරයට වඩා ඔබ කරපු හානිය තමයි අනෙක් දරුවන්ට ඔබේම සහෝදර පිරිසට ඉගෙන ගන්න තිබුණු අවස්ථාව ඔබ නැති කළා. ඔබ ඒකට බාධා කළා. ඉතින් කොහොමද මෙවැනි අවස්ථාවකදී අපි හැසිරෙන්නට ඕන? මෙන්න ඒකට පිළියමක් යෝජනා කරනවා. පන්තියේ ගුරුවරයා නොමැතිනම් පන්තියේ ගුරුවරයා නොමැති අවස්ථාවකදී අන් අයට කරදරයක් නොවන ආකාරයට ඔබට පුළුවන් හැසිරෙන්න. මොනවද ඔබ කරන්න ඕන?
ඔබට පුළුවන් පොතක් අරගෙන කියවන්න. එහෙම නැතිනම් ඔබ ඔබ ළඟ තිබෙන පත්‍රයක් අරගෙන කියවන්න පුළුවන්. ඔබට පුළුවන් චිත්‍රයක් අඳින්න. යහළුවන් සමග එකතු වෙලා කතන්දරයක් ගොඩනගන්න පුළුවන් නිශ්ශබ්දව අනෙක් පන්තියට කරදරයක් නොවන ආකාරයට. මේ තුලින් ඔබ තුලත් සංවර්ධනයක් ඇති වෙනවා. ඔබට යාබද පන්ති කාමරයේ ගුරුතුමාටත් ඉතා හොඳින් Tamange පාඩම කර ගැනීම හැකියාව ලැබෙනවා. ඔන්න ඔබ සමාජයේ යහපැවැත්ම සඳහා දායක වුණා. තවත් බලමු සමාජයේ අපේ හැසිරීම නිසා අපහසුතාවයට පත්වන අවස්ථා. මේ තියෙන්නේ පැන්සලක් රැගෙන නොයෑම නිසා යහළුවාගේ පැන්සල ඉල්ලීමෙන් යහළුවාට පාඩම් වැඩ අපහසු වීම. මේක අපි හොඳින් තේරුම් ගන්න ඕන. යහළුවන්ට උදව් කරන්න අවශ්‍යයි තමයි. නමුත් දිනපතාම පැන්සලක් අමතක කරගෙන එනවා නම්, දිනපතාම පොතක් අමතක කරගෙන එනවා නම්, දිනපතාම මකන කෑල්ල අමතක කරගෙන එනවා නම්, ඔහුට සිද්ධ වෙනවා හැමදාමත් කෙනෙක්ගෙන් ඉල්ලන්න. ඇතැම් විට ගුරුතුමා උගන්වන අවස්ථාවේ තමයි ඔබට මතක් වෙන්නේ දැන් ගන්න පැන්සල අපි ලියමු කියනකොට ඔබ පොත ගන්නවා පැන්සල නැහැ. අනෙක් යාළුවෝ සියලුම දෙනාම දැන් සූදානම් ලියන්න. නමුත් ඔබට පැන්සලක් නැහැ. ඔබ ළඟම ඉන්න කෙනාට කතා කරලා කියනවා මට පැන්සලක් දෙන්න කියලා. ඒ යාළුවා පැන්සලක් දෙන්න හොයන අවස්ථාවේ පාඩම දැන් පන්තියේ ක්‍රියාත්මකයි. එම දරුවා ඔබේ යහළුවා පැන්සල සොයන විට අනෙක් දරුවන් ලියා අවසන්. මේ බලන්න ඔබේ නොසලකිල්ල ඔබේම මිතුරාට ඉගෙන ගන්න තිබුණු අවස්ථාවකට බාධා කළා. ඉතින් දුවේ පුතේ ඔබ මෙවැනි තත්වයකට පත් නොවි අනේකාටත් අපහසුතාවක් නොවන ආකාරයට කොහොමද හැසිරෙන්න ඕන? මෙන්න තමන්ට අවශ්‍ය උපකරණ නිතරම ළඟ තබා ගන්න ඕන. හදිසිය දෙයක් අමතකුණාට කමක් නැහැ. නමුත් උදේට පාසලට එන විට ඔබ බලන්න ඔබේ පොත් බෑගය, ඔබේ පැන්සල් පෙට්ටිය බලන්න තමන්ට අවශ්‍ය සියලු දේ තියෙනවාද කියලා. මේ බලන්න තවත් අවස්ථාවක්. මකනය අඩිරූල ඉල්ලා නිතර යහළුවාට කරදර කිරීම නිසා යහළුවාගේ අභ්‍යාස ප්‍රමාද වෙනවා. මේව තමයි අපි මීට පෙරත් කතා කළේ. ඉතින් එවැනි අපහසුතාවයකට පත් නොවෙන්නට නම් පාඩම සඳහා අවශ්‍ය කලමනා රැගෙන ඒම, එසේ නොමැතිනම් ඒ සඳහා විකල්ප භාණ්ඩ යොදා ගන්න පුළුවන්. ඔබට අවශ්‍යයි අඩිරූලක්. නමුත් ඔබ ළඟ අඩිරූලක් නැහැ. දුවේ පුතේ ඔබට පුළුවන් අඩිරූලක් වගේ හැඩයක් තියෙන ලීපටියක් මේ සඳහා යොදා ගන්න. මෙන්න මෙවැනි විකල්ප අවස්ථාවන් වලට යොමු වීමෙන් අනෙක් යාළුවන්ගෙන් ඉල්ලීම නිසා ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් වලින් මිදී ඔබටත් යහළුවන්ටත් ඉතා හොඳින් පාඩම කරගෙන යෑමේ හැකියාව, පාඩමට සම්බන්ධ වීමේ හැකියාව උදා කර දෙන්න ඔබට පුළුවන්. ඉතින් මේ කතා කළ සියලුම දේවල් එදිනෙදා ජීවිතයේදී මගේ දුවලා පුතාලා නිතර මුහුණ දෙන දේවල්. ඔබ මෙවැනි සමාජයේ වැරදි නිසා අපහසුතාවයන්ට පත් වුණ අවස්ථා ඕනෑ තරම් ඇති. ඒ නිසා ඔබ හොඳින් සිහියේ තබා ගන්න දුවේ පුතේ. ඔබ නිසා කිසිම කෙනෙකුට කරදරයක් නොවන ආකාරයට ඔබ කතා කරන්න, ඔබ හැසිරෙන්න, ඔබ අඳින්න පළඳින්න. ඒ වගේම වෙනත් කෙනෙක් ඔබ නිවැරදිව සමාජ ජීවත් වන විට ඔබට කරදරයක් වන ආකාරයට හැසිරෙනවා නම් අපි යෝජනා කළ පිළියම් ඔබට හැකි මට්ටමින් ඔබට පුළුවන් ආකාරයට වැඩිහිටියන්ගේ උදව් සහිතව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. මේ තුළින් අපට පුළුවන් ඔබේ යහපැවැත්මත් සමාජයේ යහපැවැත්මත් ඇති කරන්න. පාසලේ දුවලා පුතලත් එක්ක පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අද අපි කතා කරේ අපේ යහපැවැත්ම කියන තේමාවේ එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදුවන විවිධ වූ තත්ත්වයන්, විවිධ වූ අපහසුතාවයන්. මෙන්න මේ අපහසුතාවයන්ගෙන් මිදී සමාජයට යහපතක් වන ආකාරයට හොඳින් ජීවත් වෙන්නට අපි මේ කතා කරපු පිළියම් හැකි මට්ටමින් යොදමින් කටයුතු කරන්න කියන යෝජනාව දුවලා පුතාලට කරමින් අද පාඩමෙන් දුවලා පුතාලගෙන් සමු ගන්නවා ගුරු ගෙදරින් තවත් අලුත් ක්‍රියාකාරකමකින් හමු වන පොරොන්දුව මත. දුවලා පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.